දේශීය ඖෂධයක් හැටියට ධම්මික කෑගල්ලි ධම්මික මහත්මයාගේ මේ ධම්මික පැණය කරලියට ඇවිලා බොහෝ පිරිසක් සුවපත් වුණාය කියලා කතා බහ කරා. අපි අතිශයින් සතුටටපත් වුණා. අපි ධම්මික මහත්මයා පිළිබඳව කතා කරා. අවුට සුබවතුවා මේ ඖෂධ අවස්ථාව ලබා දෙන්නේ කියලා. හැබැයි අපි කතා කරේ දේශීය පාරම්පරික ඖෂධයක් ඉස්මතු කිරීම මිසක් කාලිමෑණියන්ගේ ඖෂධයට නම් නෙමෙයි. එනිසා දැන් ඊයේ අපි දැක්කයි තාමත්ම අවාසනාවන්ත සිද්ධිය ධම්මික මහත්මයා ශ්‍රීමා බෝධිය වඳින්න ගිහිල්ලා අටමස්ථානාධිපති නායහිමියන් බැහැදකින් ඇවිල්ලා ආරුඩෙන් තමන් ආරුඩ වෙලා කාලිමෑණියන්ගට වැහිලා ඉන්නවයි කියලා මන් දන්නේ වැහිලාද නැද්ද කිඳ මන්ද කියලා විශාල කලබලයක් ඇති වුණා. දැන් එතෙන්ද කියනවා අටමස්ථානාධිපති නායහිමියන්ට කියනවා මං ඔබ වහන්සේගේ අම්මා කාලිමෑණියෝ කියලා තර්ජනාත්මකව කතා කරනවා. එතකොට අටමස්ථානාදි නායහිමියන්ගේ මෑණියෝ කාලිමෑණියෝ නම් තාත්තා කවුද? මාර ප්‍රශ්නයක්නේ මේක. තාත්තා එතකොට ධම්මික මහත්මයාට එතකොට අටමස්ථානාධිපති නායහිමියන්ට තාත්තත් හොයලා දෙන්න බෑ. එනිසා මේ විහිළු මනස්ගත නතර කරන්න පාරම්පරික හෙළ වෛද්‍ය විද්‍යාව තුළ මේ කොයිඩ් වලට බෙහෙත් තිබෙනවා. ඒ ඖෂධ ඉස්මතු වෙමින් පවතිනවා. මේ නාඩගම් නතර කරන්න ඕන. එනිසා ඔය කියන කාලිමෑණියෝ ඇඟට වැහිලා තිබෙනවා නම් අටමස්ථානාධිපති නාහිමියන්ගෙන් අවසර ගන්න ඕනේ නැහනේ. උඩමළුවට යන්න පුළුවන් මේ දැන් විශ්වය තුරනේ දෙයියෝ ඉන්නේ. ඈ දෙවි දේවතාවන් වහන්සලා වැඩ ඉන්නේ විශ්වය තුරනේ. එහෙමනම් 이르දියෙන් ගියන්න පුළුවන් ශ්‍රී මහ බෝධි ළඟට ගිහිල්ලා වැඳලා එන්න පුළුවන් ප්‍රාතිහාරයක් පාන්න පුළුවන්. එතකොට මේක හැමෝම පිළිගනිනේ. ආ අරයි මේ කාලිමෑණියෝ තමයි ඉන්නේ. කාලිමෑණියෝ තමයි මේ බෙහෙත හැදුවේ කියලා. ඒ නිසා කාලි බෙහෙත අවශ්‍ය නැහැ. කාලි බෙහෙත නෙමෙයි ඕන. පාරම්පරික හෙළ වෙදකමින් සාගත බෙහෙතයි අවශ්‍ය වෙන්නේ. ඒක නිසා ධම්මික මහත්මයාගේ බෙහෙත ධම්මික මහත්මයාගේ පැණිය කාලි පැණිය වුණා. කාලි පැණිය දැන් කිතුල් පැණියේ බවට පත් වෙලා ඉවරයි. ඒක නිසා නාඩගම් විඩගම් අවශ්‍ය වෙන්නේ නැහැ. පාරම්පරික හෙළ වෙදකමට අවස්ථාව ලබා දීලා පාරම්පරික හෙළ වෙදකමින් සොයාගත්තා වූ මේ යම් ඖෂධයක් වේද ඒ ඖෂධයන් සමාජයට ලබා දීමට කටයුතු කරන්නයි කියලා පාලකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. මැරෙන පුද්ගලයා කවුද කියලා අදාළ වෙන්නේ නැහැ. මරණ පුද්ගලයා නෙමේ ප්‍රශ්නේ. වල දමන්න ඕන පුද්ගලයා දහනය කරන්න ඕන පුද්ගලයා නෙමේ මේ වෛරසයයි. එහෙනම් වෛරසය ආසාදිනේ වෙන පුද්ගලයන් භූමිදානය කරනවද ආදාහනය කරනවද කියන එක අදාළ වෙන්නේ නැහැ. පටු ආගමික මතවාදවල ඉඳලා මේ රටේ උපදින්නේ ඉන්න දරුවන්ට අනාගතය අඳුරු කරන්න එපා කියලා ඒ අදාළ පාර්ශ්වලින් අපි ඉල්ලා සිටිනවා. මොකද හේතුව බොහෝ රටවල් වල දැන් යම් දේහයන් වැළලුවාට පස්සේ භූගත ජලයට ජලාශවලට මේ වෛරසය එකතු වෙලා කියලා විද්‍යානුකූලව හොයාගෙන ඉවරයි. ඒ රටවල් වල දැන් භූමිදාන කරපු සිරුරු ගොඩට අරගෙන දහනය කරන්නත් සමාන රටවල් පෙළඹෙමින් ඉන්නවා. එසේ තිබේදී භූගත ජල මට්ටම ඉතාමත්ම ආසන්න මට්ටමේ පොළොව ආසන්න මට්ටමේ තිබෙන රටක් හැටියට ලංකාව හඳුනගෙන තිබෙන්නේ. ඒ වගේම ඔය වියලි කලාපයේයි සම්මත කියන ප්‍රදේශවල තමයි මේ රටේ වාරි කර්මාන්තයට විශාල ශක්තියක් දෙන වාරි තාක්ෂණයෙන් යුක්ත කුෂකර්මයට ශක්තිය දෙන වැව් ටික තියෙන්නේ, ජලාශ ටික තිබෙන්නේ. යම් හේකින් යම් කරුමයකට හරි මේ වෛරසය මේ ජලාශ වලට වැව් ටිකට එකතු වුණොතින් ගංගා ඇලදොලවල් වලට එකතු වුණොතින් බොන්න වතුර ටිකක් නැති වෙනවා මේ රට අහිංසක මිනිසුන්ට. එනිසා පටු ආගමික මතවාදවල එලෙමෙන්නේ නැතුව මේක විද්‍යානුකූලව කල්පනා කරලා මේක අපිට බෞද්ධය හැටියට අපිටත් තියෙන ප්‍රශ්න. මේක එකපාරට දහනය කිරීම සම්බන්ධයෙන් කතෝලිකයෝ හැටියට කතෝලිකයන්ටත් ඒ ප්‍රශ්නේ ඇති, හින්දු මිනිස්සු හැටියට හින්දු මිනිසුන්ටත් ඒක ඇති. ඇයි මේ එක්තරා ආගමික කල්ලියකට විතරක් මේ වරර ප්‍රසාදය උම්මනා වෙලා තිබෙන්නේ? ඒක නිසා මේක හැමෝම කල්පනා කරන්න ඕන රට ගැන මිසක් තමන්ගේ ආගමික මතය ගැන නෙමෙයි. ඒක නිසා මේ වෙලාව අපිට තොරතුරු වාර්තා මාලදිම වෙන පවා මේක මැදිහත් වීමක් තිබිලා තියෙනවා කියලා. ඒ නිසා මේක රටවල් වලට ඇඟිලි ගහලා එක එක රටවල් වලට ඕන විදිහට නටන්න මේ වැඩ කරන්න නම් මේ ආණ්ඩුවපත් කරන්න ඕනේ නෑනේ. ගිය යහපාලන ආණ්ඩුව විදේශීය රටවල් වලට ඕන විදිහට නටපු හින්දානේ ඒ ආණ්ඩුව ගෙදර යවලා අලුත් පාලකෙක් අලුත් ආණ්ඩුවක් මේ රටේ නිර්මාණය කරේ. මේ රටේ මහජනතාව
එමනම් කොන්ද කෙලින් තියාගෙන ඍජු තීරණයක් ගන්න ඕන සෞඛ්‍ය අධ්‍යක්ෂසේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිරෝධායන නීතියට යටත්ව වසංගතයකදී ගන්නා වූ හොඳම තීරණ හැටියට මේක ගැසට් කරලා මේ මේ මිය යන උදවිය දහනය කිරීම සඳහා කටයුතු කරලා ගත්ත නීතියක් හැටියට ඒක සම්මත කරලා තිබෙනවා නම් ඒ නීතිය ක්‍රියාත්මක කරනවා ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් මේ රටේ මිනිසු බලාපොරොත්තුනේ එක රටක් එක නීතියක් කොන්දකෙලින් තියෙන නායකයෙක් බලාපොරොත්තුනේ ඒ නිසා එතුමා ඒ නීතිය වෙනස් නොකරાવી කියලා අපි විශ්වාස කරනවා කොන්ද කෙලින් තියාගෙන ඍජු තීරණයක් ගනිවි කියලා අපි විශ්වාස කරනවා ඒක නිසා මාලද වේන හෝ වේවා මැද පෙරදිග කිසිඳු රටකට කිසිඳු සදාචාරාත්මක අහිතියක් නැහැ මේ රට අභ්‍යන්තරේ මේ රටේ අනාගතයේ උපනූපන් දරුපරපුරේ සුරක්ෂිතතාවය වෙනුවෙන් මේ වසංගතයේදී මේ වෛරසයේදී මේ ගන්නා වූ තීන්දුව తీරන වලට බලපෑම් කරන්න කිසිඳු සදාචාරාත්මක අහිතියක් නැතේ කියන කාරණාව අපි මතක් කරන්නට ඕනේ